මේක ඇත්ත වශයෙන්ම ආරාමයක්. අපි වහල් කඩෙන් ඇතුල් වෙලා අදාන කඩකින් ඇතුල් වෙලා ඊට පස්සේ ජල උද්‍යාන මැද්දෙන් ගිහිල්ලා පාලම් පද්ධතියක් උඩින් ගිහිල්ලා තමයි කාඹරෝල්ට යන්න තියෙන්නේ. අක්කර 50ක භූමියක අක්කර 15ක් විතර ප්‍රමාණයක් පාවිච්චි කරලා රජයට බදු ගෙවාගෙන කැලයක් ආරක්ෂා කරන මේ ව්‍යාපෘතිය තුළ වාස්තු කියන්නේ ඇත්ත වශයෙන්ම පළවෙනි දේ තමයි අපි හොඳ භූමියක් හොයා ගැනීම. සුළං ඉර නගින බහින ප්‍රදේශ තමයි මන් නම් දැකින පළවෙනි කාරණාව. ඔබයි කැමරා මිලදී ගත්තේ කොතනින්ද? කැමරා එල්කේකෙන් නංගි. කැමරා එල්කේකෙන් සුඳුර. දකුණු ආසියාවේ ලොකුම කැමරා මාකට් එක එක්ක shop එකට නැත්තම් web එකට. cameralk.com. ආයුබෝවන් කියලා පිළිගන්නවා සියලු දෙනාටම. එදා කාලේ රජවරු කොහොම තමන්ගේ ජීවිතේ විඳින්නේ නැද්ද? තමන් ඉන්න තැන කොයි විදිහට තියාගන්නේ නැද්ද? ජීවිතේ කිසිම දවසක හිතුවද ඒ සජීවී අත්දැකීම අපිටත් මේ ලංකාතලේ ලබා ගන්න පුළුවන් වෙයි කියලා? ඔව්, ඒ අත්දැකීම මම ලබා ගත්තා. ඒක ලබා ගන්න ලංකාවේ මම දැකපු මම විඳපු සුන්දරම සහ ඒ ප්‍රෞඩ ඉතිහාසය රැකගත්ත ඒ නිර්මාණශීලීත්වයේ ඒ විදිහටම ප්‍රතිනිර්මාණය වුණු එකම තැන ෆොරෙස්ට් රොක් ගාර්ඩන් අන්දරවැව එමද තන් අනුරාධපුරය. මේ ඉන්නේ ඒ මහා නිර්මාණයේ අත්කම් කරු එහෙමත් නැත්නම් නිර්මාණ ශිල්පියා. ආයුබෝවන් සර්. ඔබ නමින් දී චන්දසේරේ බාලදුරගේ චන්දසේරේ. හරි, මට කියනක මුලින්ම ඇයි මේ වගේ නිර්මාණයක් කරන්න හිතුවේ? මම මේ පාම් ගන් විලේජ් හෝටලෙන් ආරම්භ කළා මගේ ව්‍යාපාර. මම සංචාර කර්මාන්තයේ දිගින් දිගටම දැකපු දෙයක් තමයි අපේ ලංකාවේ සංචාර කර්මාන්තයට රජදරුවන්ගේ නිර්මාණ තුලින් යමක් කිරීමට උත්සාහ කිරීම. මොකද අද අපිට විශාල විදේශ විනිමයක් ලංකාවට එන්නේ මේ සංචාර කර්මාන්තය. ඒ සංචාර කර්මාන්තය ආකර්ෂණීය වෙන්නේ අද අපේ රජදරුවන්ගේ නිර්මාණ තුලින්. ඒතර මේ නිර්මාණ අපේ ව්‍යාපාර වලට අපේ ගොඩනැගිලි වලට සම්බන්ධ නොකර ගැනීම තුල අපි කඩාවැටීමකට මුහුණ දීලා තියෙනවා. මේ සංචාර කර්මාන්තයට අවශ්‍යයි යම්කිසි නායකත්වයක් ඒ තුලින්. මොකද එහෙම නැති වුණොත් මේ හදන සෑම ගොඩනැගිල්ලක්ම නිර්මාණ වෙන්නේ තවත් රටක එහෙම නැත්නම් කිසිම සංකල්පයක් නැති නිකන් ආවට ගියාට ඉදිකරන දවන්ත හෝටල් ව්‍යාපෘති තමයි මේ තුල නිර්මාණය වෙන්නේ. ඒක නිසා මම හිතුවා අනුරාධපුරයේ මේ ප්‍රදේශයටත් මේ රාජධානියටත් සාධාරණයක් කරන්න මෙවන් ආරාම කන්සෙප්ට් එකක් ආරම්භ කරන්න. මේක ඇත්ත වශයෙන්ම ආරාමයක්. මොකද අපි පටන් ගත්තම ආරම්භයේ ඉඳලා අපි වහල් කඩෙන් ඇතුල් වෙලා ප්‍රධාන කරගෙන් ඇතුල් වෙලා ඊට පස්සේ ජල උද්‍යාන මැද්දෙන් ගිහිල්ලා පාලම් පද්ධතියක් උඩින් ගිහිල්ලා තමයි කාඹරෝල්ට යන්න තියෙන්නේ. මේකේ විශේෂත්වය ගත්තම විශේෂතන් තුනක් තියෙනවා. එකක් තමයි මේකේ බෝධි වහන්සේ තියෙන තැන බෝධිගරයක්, විශාල බෝධිගරයක් අඩි 18ක් පොළොව මට්ටමින් උඩට. ඒ දෙවෙනි එක නාන තටාකය කූට්ටම් පොකුණට සමාන කරපු. අද කූට්ටම් පොකුණේ අපිට ඒ අත්දැකීම ලබා ගන්න බෑ. නමුත් අද විදේශිකුට ඇවිල්ලා මේ ස්ථානයේ අත්දැකීම ලබා ගන්න පුළුවන්. තුන්වෙනි තැන තමයි වහල්කඩ. ඉතින් මේ ස්ථාන තුන විශේෂත්වයක් ගන්නවා මේ ස්ථානයේ. මේක ඇත්ත වශයෙන්ම රජදරුවන් ඒ දවස්වල ඒගොල්ලොන්ගේ කාලේ ඒගොල්ලොන්ගේ ගොඩනැගිලි නිර්මාණය තුළින් ඒගොල්ලෝ ධර්මය දැක්කා. ඒක තමයි අදටත් අපිට දකින්න තියෙන්නේ.
ගෘහ නිර්මාණය තුළින් ධර්මය දැකීම. මම හිතන්නේ මේකත් එවන් කටයුත්තක්. විශාල අක්කර ප්‍රමාණයක අක්කර 50ක භූමියක අක්කර 15ක් විතර ප්‍රමාණයක් පාවිච්චි කරලා රජයට බදු ගෙවාගෙන කැලයක් ආරක්ෂා කරනවා මේ ව්‍යාපෘතිය තුළින්. කැලයක් සම්පූර්ණම කැලයක් ආරක්ෂා කරනවා බදු ගෙවලා. ඒට අමතරව සංකල්පයක් දීලා තියෙනවා සංචාර කර්මාන්තයට හෝටල් ව්‍යාපාර කරනකොට කොහොමද මේ ප්‍රදේශයට ආවිනික වෙච්ච දෙයක් තුලින් අපේ සංචාර කර්මාන්තය රැකගන්නේ. දැන් ඔකෙදි මේ මම පොඩි දෙයක් අහන්න කැමතියි. ආරම්භයේ ඉඳන් එකින් එකට මේ තැන් දැන් ඔබ කිව්වා මේ කොටස් තුනක් තියෙනවාය. මේ හැම දෙයක්ම එකින් එකට හැදුණු විදිය පොඩ්ඩක් කතා කරමුකෝ. ඔව් මේ ස්ථානයේ අත් වශයෙන්ම ගල් වලක්. මේක ගල් කසරයක් පවත්වාගෙන ගිය තැන. ආරම්භ කොයි කාලෙද පටන් ගන්නේ? මේක ආරම්භ කරන්නේ විවුර්ත කරන්නේ 2013. මේක ආරම්භ කරන්න අඩිතාල වැටෙන්නේ කියන්නේ ව්‍යාපෘතිය ඉදිකිරීම කටයුතු කරන්න ගන්න ඒට අවුරුදු දෙකකට පමණ කලින්. يعني අවුරුදු දෙකක් ඇතුළත මේ සම්පූර්ණ නිර්මාණය කරනවා. අවුරුදු දෙකක් ඇතුළත මේ නිර්මාණය සම්පූර්ණ කරනවා. ඔතන මේ ස්ථානයේ ගත්තා මේක පිහිටීම මේකේ භූමිය අයිති වෙන්නේ මහවැලියට. එතකොට මේක නිදාසෙ මේ මිනිස්සු බුද්ධි විඳපු තැනක්. ඒ කියන්නේ මේකේ ගල් කඩලා, ගස් කපලා, සත්තු මරලා මේ වනාන්තරයේ කිසිම කෙනෙකුට ප්‍රයෝජනට ගන්න බැරි විදිහට මේ භූමිය පිහිටලා තියෙනවා. මොකද මේ ප්‍රදේශයේ විශාල ප්‍රදේශයක් යැපෙන්නේ ගොවිතැනි. ඒක නිසා ගොවිතැන් කරන්න බෑ මේ ගල් සහිත භූමිය තුළ. ඒක නිසා මේකේ අනවශ්‍ය කටයුතු ගොඩක් සිද්ධ වෙනවා. මේ ප්‍රදේශයට කසිප්පු නිෂ්පාදනය කරලා තියෙන්නේ මේකේ තුළ. මම ඇතුළට ආවට පස්සේ බැරල් 20 ගානක් මම මුචේගම් පොලිසියට අල්ලලා දීලා තියෙනවා මේක ඇතුලේ. මේ ගල් වලවල දාගෙන මද්‍රව්‍ය පෙරීමට පාවිච්චි කරපු ස්ථානයක්. ඒ වගේම සත්තු දඩයන් කිරීම, ඒ වගේම අනවශ්‍යයෙන් ගල් කැසර එකක්. මේ විශාල ගල් කැසර එකක් ඇතුළේ වෙන තැන ඉඳලම මේ අපි ඉන්න ප්‍රදේශයට වීදිච්ච ගල් කැසර එකක්. අනවශ්‍යයෙන් මේක පවත්වාගෙන ගිහිල්ලා තියෙන්නේ. අද ලංකාවේ තියෙන සුන්දරම ස්ථානයක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. එතනින් ගියාම මේක ලේසි කාර්යක් නෙමෙයි. මොකද මුදල් තිබ්බට අපිට සංකල්ප නැහැ, අපිට අදහස් නැහැ. සමහරක් අවස්ථාවල මුදල් තියෙනවා, ඒකට සාධාරණීකරණයක් කරලා නිර්මාණයක් කිරීමට අපහසුයි. ඉතින් මම කල්පනා කරා මගේ තිබ්බ නිර්මාණ ශක්තියත් එක්ක මම මේකට සාධාරණයක් කරන මේ භූමියට. අපිට වැරදින්නේ හැමතැනම අපි ඒ ස්ථානෙට ගැළපෙන දෙයක් නොකලීම නිසා. අපි ස්ථානෙට සාධාරණයක් කරනවා නම් ඒ පරිසරයට අපි සාධාරණයක් කියනවා නම් අපිට එතනින් ආශිර්වාදය ලැබෙනවා. මේ පරිසරයෙන් අපිට ආශිර්වාදය ලැබෙනවා. හරි. දැන් මේකෙදි මේ බලලා ගොඩක් අය හිතන්න පුළුවන් ඕක විදේශිකයන් විතරක් යන්න පුළුවන් තැනක් අපිට යන්න බැයිද කියලා. ඉතින් අපේ රටේ ජනතාවට මෙතන ඕන වෙලා විවෘතයි. අනිවාර්යෙන් මේක මම හිතන්නේ මේක විදේශිකයන්ුත් නරඹිය යුතු තැනක්, ඒ වගේම අපේ දේශීය සංචාරකයන් නරඹිය යුතු තැනක්, ඒ වගේම පාසල් දරුවෝ, ඒ වගේම පරිසරවේදීන් මේක දකින්න ඕනේ. මේක නිර්මාණයක්. මේ නිර්මාණය කොහොමද සතා සිව්පාව සමග මේ දැවැන්ත නිර්මාණ මේ මිලියන 475ක් 500ක් වේදම් කරපු මේ ව්‍යාපෘතිය කොහොමද කැලේ ගස් තුනක් පමණක් කපලා මේ විශාල කැලයක් ඇතුලේ මේවා නිර්මාණයක් කරන්න කියන එක මම හිතන්නේ අපි පැහැදිලිව පෙන්වලා දීලා තියෙනවා. අද මේ වගේ ව්‍යාපෘති ආරම්භ කරාම කරන්නේ පළවෙනි දේ කැලේ එලි කරනවා. කැලයක් තිබ්බ අවුරුදු ගණනාවක් හැදිච්ච සාක පද්ධතියක් අයින් කරලා ආයි නැවතත් රෝපණය කරනවා. මේක ඒවට හොඳ ආදර්ශයක්. මොකද මේක පැහැදිලිව පෙන්වලා දීලා තියෙනවා ගස්කොලන් කපන්න නැතුව පරිසරයට බද්ධ වෙලා කොහොමද මේ ව්‍යාපෘති කරන්න කියන එක, මේ ගොඩනැගිලි හදන්න කියන එක පැහැදිලිව පෙන්වලා දීලා තියෙනවා. පුංචි ප්‍රශ්නයක් අහන්න ඕනේ මේ අවසාන වශයෙන්. මේ පාලම් පද්ධතිය කිලෝමීටර 4ක් පුරාවට විහිදෙනවානේ. ඇයි ඔබට මේක පාලමක් උඩ කරන්න හිතෙන්නේ? ඒකට දිග කතාවක් තියෙනවා විරාජ්. මේක ආරම්භ කරනකොට මේකට මේ ආරම්භ ඕන අපේ ලංකාවේ ව්‍යාපෘති ආරම්භ කරනකොට හෝටල් හදනකොට ඒක දිහා කිසිම කෙනෙක් සුභවාදීව බලන්නේ නැහැ. ඉතින් ඒකට සාධාරණිකුත් තියෙනවා. මොකද සමහරක් තැන්වල කැලෑවල් එලි කරන විශාල හෝටල් හදනවා. ඒක නිසා ඒ ප්‍රදේශයේ ඉන්න මිනිස්සු විරෝධතාවය පළ කරනවා. ඒකටත් මේ ආයතනයටත් එහෙම විරෝධතාවයක් ආවා. මොකද මේ වල්ලලි ඉන්නවා අලි ගැවසන ප්‍රදේශය. එතකොට මේ අලි සමහරක් වෙලාවට අද නගරෙත් අනුරාධපුර නගරෙත් අලි ගැවසෙනවා. එතකොට මේවා අවහිර කරොත් අපි මේවා විශාල තාප් වලින් කොටු කරලා මේ පාලම් පද්ධතියෙන් මම බලාපොරොත්තු වෙන්නේ ඒ සතා සිල්පාවට යටින් ගමන් කරන්න පුළුවන් ව්‍යාපාරය අපි උඩින් කරගෙන යනවා. ඒ සතා සිල්පාව යටින් ගමන් කරලා ඒගොල්ලොන්ගේ එදිනෙදා ජීවිතයට කිසිම හානියක් වෙන්නේ නැති විදිහට
අපිටත් අපේ ව්‍යාපාරය කරගෙන යන්න පුළුවන් විදිහට මේක නිර්මාණය කළා තියෙනවා. මම හිතන්නේ එහෙම හිතන මිනිස්සු රටේ ගොඩක් හිටියා නම් අද මනාලේ ප්‍රශ්න රටේ තියෙන විදිහක් නැහැ. ඉතින් අවසාන වශයෙන් මොකද්ද ඔබ කියන්නේ මේ ව්‍යාපෘතිය සහ මෙතනින් එහාට අපේ මිනිස්සුන්ට මේ අපේ කම් එක්ක යන ගමනේ ඔබේ අදහස මොකද්ද? දැන් ගොඩනැගිලි හදනකොට මේ ගොඩනැගිලි තියෙනවනේ අපි විශ්වාස කරනවා මේකට වාස්තු කියලා දෙයක්. ඒතකොට මේ වාස්තු තුලින් ගොඩක් වෙලාවට අද අපි අපේ ගෙයක් හදනකොට ගෙයක් නිර්මාණය කරනකොට අපි වාස්තු වලට ඇලිලා ඒ වාස්තු තුලින් අපි වෙන විදියට නොගලත නිර්මාණ බිහි වෙනවා වාස්තු. ඒ කියන්නේ සමහරක් වෙලාවට ඒ එක පුජ්‍යලයේ දන්න මතයක් නිසා ඒ වාස්තු වල එක එක දේවල් වෙනස් වෙනවා. නමුත් වාස්තු කියන්නේ ඇත්ත වශයෙන්ම පළවෙනි දේ තමයි අපි හොඳ භූමියක් සොයා ගැනීම. ඊට පස්සේ ඒ ඒ භූමියේ එක් නිර්මාණයක් කරනකොට ඒ දිශාව සහ සුළං ඉර නගින බහින ප්‍රදේශ තමයි මන්නම් දකින්න පළවෙනි කාරණාව. ඊට පස්සේ ඒ භූමියේ දැන් සමහරක් වෙලාවට මේ භූමිය අක්කර 50ක් නම් මේ අක්කර 50 තුල මම සම්පූර්ණ නිදි කිරින් කටයුතු කළා නැහැ. මේක කළා තියෙන්නේ 120ක් 15ක් පමණ මේක භාවිත කරලා තියෙනවා. මම කියන්නේ ගෙදරක් සෑදීමේ පොඩි ඉඩමක් තිබ්බත් ඒකට ගැළපෙන පොඩි ගයක් සෑදා ගැනීම තමයි අපි කළ යුත්තේ. දැන් පොඩි ඉඩම් අරගෙන විශාල ගෙවල් හදනවා, ගෙවත්තක් නැහැ, පරිසරයක් නැහැ. අපිට ලෙඩ් වෙනවා අපි ගෙවල් ඇතුළට වෙලා. මොකද අපිට එළියට බැලලා තනකොළ පොඩ්ඩක් කොළ ගහක් අත ගන්න පුළුවන් කමක් නැහැ. ඉතින් මේ ව්‍යාපෘතිය ඒකත් අපි පණිවිඩයක් හැටියට පෙන්වලා දීලා තියෙනවා. මේ දකින්න ඇති පහල් කඩින් ඇතුල් වෙලා ඇතුළට ඇවිල්ලා ඇවිදගෙන යනකොට මේ හැම ගහක් කොළ මේක ඖෂධ උයනක් හැටියට අපිට පේන්නේ. අද අපේ ලංකාවේ සෑම තැනම තියෙන ඖෂධ වර්ග. එතකොට මේක ඖෂධ උයනක් තුළ නිර්මාණය වෙච්ච ආරාමයක් හැටියට තමයි දකින්න තියෙන්නේ. මේක තමයි අපේ බෞද්ධ ආකිටෙක්චර් එක, අපේ ගෘහ නිර්මාණ ශිල්පය. සම පොඩක් කතාවට පයින් ඔබ කිව්ව එක වෙලාවක මේ ගෘහ නිර්මාණ භාෂාව අපි ඔබ දකින්න පොඩක් කතා කරමු. දැන් මේක තමයි අපේ බෞද්ධ ගෘහ නිර්මාණ ශිල්පය. මේක තමයි ගොඩනැගිලි භාෂාව. මොකද අපිටම ආවේණික වෙච්ච එදා කුවේණිට කලින් අපිට ආවේණික වෙච්ච අපේ ගොඩනැගිලි භාෂාවක් තිබ්බා. ඒක ක්‍රමානුකූලව වර්ධනය වෙලා තමයි අද අපි අපේ පන්සල්, වේරවිහාරස්ථාන, පෞරාණික ස්ථාන නිර්මාණය වෙලා තියෙනවා. ඒවා දවන්ත නිර්මාණ. ඒවා කිසිම දෙයකට ඒවා සමාන කරන්න බෑ. අද ගත්තම දවන්ත ව්‍යාපෘති හැටියට අපි දකින ඊජිප්තුවේ තියෙන පිරාමිඩ් ඒවට ඒවා ළඟින් සමානව හිටිනවා. ඒටත් එහා සමහරක් දැන් අපේ ආකර්ෂණීයතාව අද ගන්න. ඒ කියන්නේ ඒවල වටිනාකමක් ලැබෙනවා. අද එවැනි නිර්මාණ මේ රටේ බිහි වෙන්නේ නැහැ. අද මේ රටේ ඒ ආభాෂය තුලින් අපේ නිර්මාණ අපි සම්පූර්ණයෙන්ම නතර කරලා තියෙනවා. මට හිතුණා මේකට ආරම්භයක් හැටියට මේ නිර්මාණය නැවතත් අපේ පාසල් දරුවන්ට දැන් අපි ફોકસ කරන්න ඕනේ ඇත්ත වශයෙන්ම අපේ පොඩි පාසල් දරුවෝ. මොකද ඒගොල්ලෝ තමයි හෙට දවසේ අපේ රට රැකගන්නේ. ඉතින් ඒගොල්ලන්ට මේක දකින්න ක්‍රමයක් හදන්න තමයි මම උත්සාහ කරන්නේ. ඉතින් ඒ ගොඩනැගිලි භාෂාව තුලින් අපිට පණිවිඩයක් අතීතයට ගෙනියන්න පුළුවන්. වර්තමානයේ අපි දකින්නේ අතීතයේ තිබ්බ සීලුම ගුණ නිර්මාණ ශිල්පය තුලින් තමයි අද අපි වර්තමානයේ දකින්නේ. අනාගතයට දරුවන්ට ගෙනියන්න නම් අපි ඒවල අඩිතාලම් දාලා සලසුම් කළ යුතුයි. ඒක නිසා අනාගතයට දරුවන්ට මේ නිර්මාණ පහසුවෙන් බය නැතුව නිර්මාණ කරන්න ශක්තිය ලැබෙනවා මේ දේවල් දැකීම තුලින්. අනේ ඒ තමයි ඔබගේ එකම අභිප්‍රාය සහ බලාපොරොත්තුව. ඉතින් මේ වගේ තව තවත් නිර්මාණ කරන්න ඔබට ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේ මම ඔබෙන් ඉල්ලීමක් කරනවා අර ජීවිතේ එක්වරක් හෝ ඇවිල්ලා යන්න මොන තැනක්. ඒ තරමට මේ ස්ථානයේ මගේ ජීවිතේට දැනුණා. ඒ සජීවි අත්දැකීම ලබා ගන්න ඔබටත් ආරාධනා කරන ගමන් බොහොම සුසේ කතා බහට එතුමාට නැවතත් ඔබට චිරාත් කාලයක් මේ වගේ නිර්මාණ කරන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අදට ගෙහින් යනවා.